හරි අයිබෝන් දුවේ ඉපදේ සිල් දනාඩම ඔව් අපි සම්බන්ධ වෙලා ඉන්නේ ශිල්ප තාක්ෂණික පාඨමාලාවේ ආරම්භක දේශනයත් එක්ක. එතකොට අද දවසේ අපි YouTube හරහා තමයි අරගෙන ඉන්නේ ඉතියේ ආරම්භක දේශනය. නමුත් මම කල්පනා කරා දරුවෝ පිරිසකට සම්බන්ධ වෙන්න පුළුවන් හැකියාව ඇති කියලා හිතුවා. මේ දවස්වල විදුලි විසන්දීම ගැටලුවත් එක්ක සමහර දරුවන්ට සම්බන්ධ වීමේ ගැටලු තියෙනවා. ඒ නිසා ඒ දරුවන්ට වීඩියෝ එක බලන්න අවස්ථාව ලබා දෙනවා. ඒකට අපි සම්බන්ධ වුණේ දුවේ පුතේ ශිල්ප ආයතනයේ නොමිලේ පවත්වන පරිගණක පාඨමාලාවේ ආරම්භක දේශනයට. එතකොට අද දවසේ අපි ගොඩක් දුරට කතා කරන්නේ නැහැ. මම පාඨමාලාව ගැන හැඳින්වීමක් කරනවා. ඊට පස්සේ අපි කාලසටහන ගෲප් එකට එවනවා පැවැත්වෙන දිනය සහ වේලාව. එතකොට ඔයාලට ඒ ගැන දැනුවත් වෙන්න පුළුවන්. ඊට පස්සේ පාඨමාලාවත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. හොඳයි. එතකොට මම හිතනවා මම කියන දේ හැමෝටම ඇහෙනවා ඇති කියලා. ඇහෙනවනේ නේ? හරි ඇහෙනවනේ. හොඳයි. මොනාරි ගැටලු තියෙනවා නම් chat එකට දාන්න පුළුවන්. නැත්නම් කතා කරලා කියන්නත් පුළුවන්. එතකොට ශිල්ප ආයතනය එක්ක සම්බන්ධ වෙච්ච දරුවොත් මේ වෙලාවට සම්බන්ධ වෙලා ඇති කලින් සම්බන්ධ වෙච්ච දරුවෝ පොඩක් පැහැදිලි කිරීමක් කරොත් දුවේ පුතේ ශිල්ප ආයතනය කියලා කියන්නේ කොරෝනා වසංගතයත් එක්ක දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න ශිල්ප ඔන්ලයින් ඇකඩමි කියන ආයතනය බිහි වුණා 2020 වර්ෂයේ. එතකොට අඛණ්ඩව දැන් අවුරුදු 4කට විතර ආසන්න කාලයක් දරුවන්ට අවුරුදු 3කට විතර ආසන්න කාලයක් දරුවන්ට අපි අධ්‍යාපනය ලබා දෙනවා. එතකොට අපේ ආයතනයේ පැවැත්වෙනවා විද්‍යා ගණිතය සහ ICT කියන පන්ති. ඒ වගේම මේ වසරේ අලුතෙන් තව විෂයන් වල පන්ති ආරම්භ වෙනවා. එතකොට මේ ICT පාඨමාලාව ශිල්ප ආයතනයේ පැවැත්වෙන ICT පාඨමාලාව ගැන කතා කරොත් අපි අගෝස්තු මාසයේ 2022 වර්ෂයේ අගෝස්තු මාසයේ ආරම්භ කරා පාඨමාලාව. ඒ පාඨමාලාව දැන් අවසන් වෙලා ඒ දරුවන්ට අවසන් විභාගය සහ සහතික ලබා දීම තමයි සිද්ධ කරන්න තියෙන්නේ. එතකොට දැන් අපි 2023 වර්ෂයේ ආරම්භ කරනව නැවතත් අලුතෙන් පාඨමාලාව. මේ පාඨමාලාව සම්පූර්ණ නොමිලේ පැවැත්වෙන්නේ. එතකොට අපි Zoom සහ YouTube හරහා වලට පරිගණක සම්බන්ධයෙන් දැනුම අරන් එනවා. හරි. එතකොට දුවේ පුතේ අපේ පාඨමාලාව පැවැත්වෙන ආකාරය සහ ඒ ගැන විස්තරයක් කරන්න තමයි මම මේ ආරම්භක දේශනේ අද අරගෙන ආවේ. එතකොට අපේ පාඨමාලාව පවත්වන්නේ 6 ශ්‍රේණි සිට 10 ශ්‍රේණි දක්වා කියලා අපි සඳහන් කළා තිබුණා. ඒකට හේතුව තමයි 6 වසරේ දරුවෝ ICT විෂය ඉගෙනගෙන තියෙනවා. දැන් ගොඩක් දුරට අලුතෙන් සම්බන්ධ වෙච්ච 6 වසරට ආපු දරුවන්ටත් අපි ICT විෂය ආරම්භ කළා තියෙනවා. ඒකට ඒ දරුවන්ටත් සම්බන්ධ වෙන්න පුළුවන් ගැටලුවක් නැහැ. ඒ වගේම 10 ශ්‍රේණිය දක්වා සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට එහා 11 ශ්‍රේණිය 12 ශ්‍රේණිය වුණත් ගැටලුවක් නැහැ. නමුත් අපි අර සාමාන්‍යයෙන් අපේ පාඨමාලාව සකස් කළ තියෙන ටිකක් 6 10 පන්තිවල විෂය කරුණුත් එක්ක යන විදියට ඒ නිසා අනිත් දරුවන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. සමහර වැඩිහිටියන් පවා අහලා තිබුණ සම්බන්ධ වෙන්න. මම ඒ අයටත් කො සම්බන්ධ වෙන්න කියලා ගැටලුවක් නැහැ. හරි. එතකොට අපේ පාඨමාලාවේ කතා කරන පරිගණකයේ තියෙන දෘඩාංග ගැන, ඒ වගේම මෘදුකාංග ගැන, software and hardware නේ. ඔයාලා දන්නවා. හරි. එතකොට එතකොට මේ පාඨමාලාව පවත්වන්නේ මම සුජිත් ගමගේ. මම තමයි ශිල්ප ආයතනයේ ICT වගේම විද්‍යා විෂයනුත් ඔයාලා උගන්වනවා. ඒ වගේම මම ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලය සහ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක සහ විද්‍යාංශ උසස් අධ්‍යාපනය ලැබලා ඔයාලට මේ විදියට සම්බන්ධ වෙලා ඉන්නවා. හරි. එතකොට අපි මේ පාඨමාලාව ඇතුලේ කතා කරන්න පුතේ පරිගණකයේ තියෙන hardwares. ඔයාලා දන්නවද ICT විෂය හදාරපු දරුවෝ ඉන්නවනේ. පරිගණකයේ තියෙනවා hard disk එක, RAM එක, motherboard එක, system unit එක, monitor එක, keyboard, mouse ඔයගේ උපාංග ගොඩක් තියෙනවා. දැන් මේව ගැන වෙන වෙනම අපි පාඨමාලාව ඇතුලේ කතා කරනවා. මේවා ඇතුළේ තියෙන දෝෂ, ඒවා මිලදී ගන්න කොහොමද අපි નિවරදිව, මේවායි කොහොමද නඩත්තු කටයුතු කරන්නේ, අන්න ඒ කියන කාරණා ගැන අපි දෘඩාංග නැත්නම් පරිගණක hardwares කියන කොටසේ කතා කරනවා. ඊට පස්සේ තියෙනවා software නැත්නම් මෘදුකාංගනේ. ඔයාලා භාවිතා කරන මේ Zoom app එක කියලා කියන්නේ මෘදුකාංගයක්. ඊට පස්සේ අපි භාවිතා කරන web browsers, Google Chrome වෙන්න පුළුවන්, Mozilla Firefox වෙන්න පුළුවන්. ඒවා web browsers නේ. එතකොට web අතිරික්සු කියලා අපි සිංහලෙන් කියනවා. ඒවත් මෘදුකාංග. ඊට පස්සේ මෙහෙයුම් පද්ධති operating system එක Windows වෙන්න පුළුවන්, Android වෙන්න පුළුවන්,
ඇපල් මැක්කෝස්ක වෙන්න පුළුවන්, අයිෝස් වෙන්න පුළුවන්, බ්ලක්බෙරි වෙන්න පුළුවන් නේ, ඊළඟට නොකියා, ඔව් ලූමියා ෆෝන් එකේ ආපු මයික්‍රොසොෆ්ට් මොබයිල් ඔස් එක වෙන්න පුළුවන්. ඒවට අපි කියනවා මෙහෙයුම් පද්ධති, ඔපරේටින් සිස්ටම්. එතකොට ඒවත් මෘදුකාංගනේ. අපි ඉගෙන ගත්තා පද්ධති සහ පරිශීලක යෙදුම් මෘදුකාංග සහ පද්ධති මෘදුකාංග කියලා දෙකක් ඉගෙන ගත්තා. සිස්ටම් සොෆ්ට්වෙයාර් ඇන් ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්. ඔන්න ඔය කියන කොටස් දෙක ගැන අපි වෙන වෙනම කතා කරනවා මේ පාඨමාලාව ඇතුලේ. එතකොට දරුවන්ට මේ පාඨමාලාව මාස 3 සම්බන්ධ වුණාට පස්සේ වලට පරිගණකයක් නඩත්තු කරන්න මිලදී ගන්නේ කොහොමද? පරිගණකයක දෝෂයක් ආවම හදාගන්නේ කොහොමද? පරිගණකයේ තියෙන උපාංග මොනවද? ඒවයි වෙන කාර්යයන් මොනවද? ඒව ගැන ලොකු අවබෝධයක් ලැබෙනවා. ඊට පස්සේ මෙහෙයුම් පද්ධතියක් කියන්නේ මොකද්ද? මෙහෙයුම් පද්ධති වර්ග මොනවද? ඒව ඇති වෙන දෝෂ මොනවද? ඒව निराකරණය කරගන්නේ කොහොමද? ළඟට අපේ ඊමේල් එකක්, ඊමේල් ගිණුමක් ගොඩක් දරුවෝ දන්නවත් ඇති නේ. දන්නේ නැති දරුවෝත් ඉන්නවා. ඊමේල් එකක් හදාගන්නේ කොහොමද? Yahoo mail එකක් හදාගන්නේ කොහොමද? Zoom account එකක් හදාගන්නේ කොහොමද? අන්තර්ජාලයෙන් අපි අධ්‍යාපනයට දැනුම එකතු කරගන්නේ කොහොමද? ළඟට අපි අධ්‍යාපනික YouTube channel එකක් හදාගෙන ඒක නඩත්තු කරගන්නේ කොහොමද? ඔය වගේ ගොඩක් කාරණා ගැනත් අපි කතා කරන දරුවෝ කැමති දේවල් ඒවානේ. හරි. මේ විදිහට අපි මේ පාඨමාලාව තුළ දරුවන්ට දැනුම ලබා දෙනවා පරිගණකයේ තියෙන මෘදුකාංග සහ මෘදුකාංග නැත්නම් hardware and software. ඊළඟට වෙබ් අඩවියක් නිර්මාණය කරන ආස දරුවෝ ඇති. ඒගොල්ලන්ට අපි මූලික අඩිතාලම් විදියට වෙබ් පිටුවක් නිර්මාණය කිරීම, ඒවට අපි පින්තූර යොදන්නේ කොහොමද, අකුරු යොදන්නේ කොහොමද, ඒ කියන කාරණා ගැනත් කතා කරනවා. හරි. ඔය විදියට තමයි දුවේ පුතේ අපේ මාස 3 පාඨමාලාව යන්නේ. අපි මුලින්ම පරිගණක hardware මෘදුකාංග ගැන කතා කරනවා. පාඨමාලාවේ මුලින්ම පරිගණක ඉතිහාසය සහ ඊළඟට පරිගණක මෘදුකාංග hardware ගැන, ඊට පස්සේ තමයි මෘදුකාංග කියන කොටසට යන්නේ. මෘදුකාංගයත් මේ මුලින්ම පද්ධති මෘදුකාංග ගැන කතා කරනවා, මෙහෙයුම් පද්ධති වගේ දේවල්. ඊට පස්සේ අපි යෙදුම් මෘදුකාංග ගැන කතා කරනවා. ඊට පස්සේ ඉන්ටර්නෙට්, ඊමේල්, Zoom ඔය කියන ඊළඟට වෙබ් පිටුවක් නිර්මාණය කිරීම ඔය කියන දේවල් කතා කරලා අවසානයේ දරුවන්ට තියෙන පරිගණක සම්බන්ධ තියෙන ගැටලු හැම දෙයක්ම සාකච්ඡා කරන්න වෙනම යොදා ගන්නවා දවස් කීපයක්. ඔය කියන කාරණා වලින් පස්සේ තමයි අපේ පාඨමාලාව අවසන් වෙන්නේ. එතකොට දුවේ පුතේ මේ පාඨමාලාවේ තියෙන විභාග හතරක්. ඒ ඔක්කොම ඔන්ලයින් එක්සෑම්. ඔයාලට MCQ නැත්තම් බහු වර්ණ ප්‍රශ්න විදියට මේ පිළිතුර සිලෙක්ට් කළා, ආන්සර් එක සිලෙක්ට් කරන්න තියෙන්නේ. ඒ විදියට පිළිතුරු සපයන්න තියෙනවා papers හතරක්. ඒ හතරෙන් ලැබෙන ලකුණු අනුව ඔයාලට අවසානයේ සහතිකයට ලකුණු ලැබෙනවා. ඒ විදියට තමයි පාඨමාලාව පැවැත්වෙන්නේ. එතකොට අලුතේ සම්බන්ධච්ච දුවදරුවන්ට මේක අලුත් අත්දැකීමක් වෙන්නේ නැති. සමහරවිට ඔන්ලයින් විදියට මෙහෙම කරන්න පුළුවන්ද කියලා සමහරවිට හිතන වෙදි නේ. එතකොට අපි දැනුම ලබා ගන්න එක පුතේ ඔන්ලයින් හරහා අපිට කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. අපි දැනුම භාවිතා කරන එක තමයි අපිට හරියට නිවැරදිව කරන්න ඕනේ. දැන් උදාහරණයක් විදියට අපිට ඔන්ලයින් ඉගෙන ගන්න පුළුවන් උයන හැටි නේ. YouTube එක හරහා වෙන්න පුළුවන්, වෙනත් ක්‍රමයක වෙන්න පුළුවන්. අපිට උයන් ඉගෙන ගන්න පුළුවන්. හැබැයි අපි උයන්න ඉගෙන ගන්න දේ නැවත භාවිතා කරන්නේ අපි ප්‍රායෝගිකව නේ. එහෙනම් මේ කියන ICT විෂයත් එහෙමයි. අපිට මේ කරුණු අපිට ඉගෙන ගන්න පුළුවන් නේ ඔන්ලයින් මේ ක්‍රමයට නේ. අපිට මේ ලැබිච්ච අවස්ථාවක් විදිහට අපිට දැනගන්න පුළුවන් නැත්නම් හඳුන ගන්න පුළුවන් ඔන්ලයින් නැත්නම් මාර්ගගත ක්‍රමය. ඒකේ අපි දැනුම ඊට පස්සේ අපිට පරීක්ෂාවට ලක් කරන්න පුළුවන්. අපිට පරිගණකයක් එක වැඩ කරලා නේ අපිට මේ දැනුම නැවත භාවිතා කරන්න පුළුවන්. හරි. එහෙනම් ওই විදිහට තමයි අපි පාඨමාලාව පවත්වන්නේ. එතකොට පාඨමාලාව පැවැත්වෙන දිනයන් සහ වේලාවන් අපි group එකට ලබා දෙනවා. ඒ වගේම register කර නැත්නම් ලියාපදිංචි කර දරුවෝ ගොඩක් දරුවෝ ලියාපදිංචි වෙලා තිබුණා. එතකොට ලියාපදිංචි වෙච්ච දරුවන්ට තමයි එතකොට අවසානයේ සහතිකය ලැබෙන්නේ. ඒ නිසා ඔයාලට ලියාපදිංචි කාලයක් දීලා තිබුණානේ. ඒ ලියාපදිංචි කාලය ඇතුළත ලියාපදිංචි කර දරුවන්ට අවසානයේ සහතිකය ලබා ගන්න පුළුවන්, සහතිකයට ඉල්ලුම් කරන්න පුළුවන්. එතකොට මොනවාරි ගැටලුවක් නිසා ලියාපදිංචි වෙන්න බැරි වුණා නම්, එහෙම ගැටලුවක් තිබුණා නම් නැවත දිනයක් අපිට අවස්ථාව ලබා දෙන්න පුළුවන්. එහෙම කරු ඉන්නව නම් අවස්ථාව ලබා දෙන්න. එහෙනම් මම හිතන හැමෝටම පැහැදිලි වෙන්නේ නැති කියලා. ඊළඟට අපේ ශිල්ප ඔන්ලයින් එකඩමි YouTube නාලිකාවට ගියොත් ඔයාලට බලන්න පුළුවන්. පාඨමාලාව සම්බන්ධ වීඩියෝ කීපයක් තියෙනවා. ඒවත් ඔයාලට බලන්න පුළුවන් අවශ්‍ය නම්. අපි ඒවලත් තියෙනවා group එකට. ඒ වගේම මම පුළුවන් අවස්ථාවලදී ඔයාලට මේ විෂය සම්බන්ධව විවිධ ශාස්ත්‍රවල දැනුම තියෙන අයත් සම්බන්ධ කරගෙන විවිධ දේශන පවත්වන්න සූදානම් වෙනවා. අපි ඉදිරියට බලමු. එතකොට 2023 වර්ෂයේ අපි ආරම්භ වෙලානේ.
එතකොට ඔයාලා අලුත් අවුරුද්දකට ඇවිල්ලා තියෙනවා අලුත් බලාපොරොත්තුත් එක්ක. ඔව් අලුත් දැනුම අරගන්න මේ වර්ෂය ඔයාලට අවස්ථාවක් කරගන්න පුළුවන්. එහෙනම් දුවේ පුතේ ඔන්න ඔය කාරණා ගැන තමයි අපි අද මේ ආරම්භක දේශනය ඇතුළේ කතා කරන්නේ. එතකොට ඔයාලට ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න පුළුවන්. එතකොට ගෲප් එක ඇතුළේ අපි මේ කියන කාරණා වලට අදාළ තොරතුරු ලබා දෙනවා, ඔයාලට සියලුම විස්තර ලබා දෙනවා, පන්ති පැවැත්වෙන වෙලාවන් දිනයන් ඒ හැම දෙයක්ම ඔයාලට තොරතුරු ලබා දීම සිද්ධ කරනවා. එතකොට අද දවසේ මොනවා හරි ගැටලු තියෙනවා නම් ඔයාලට අහන්න පුළුවන්, චැට් එකට එවන්න පුළුවන් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම්. එතකොට දැන් අවස්ථාව තියෙනවා ඔයාලට මේ සම්බන්ධ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් චැට් එකට එවන්න හරි අහන්න හරි අවස්ථාව ලැබෙනවා. හරි විනාඩි 5ක් වගේ කාලයක් දෙන්නම් දුවේ පුතේ, ඔයාලට අහන්න පුළුවන් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් නැත්තම් එවන්නත් පුළුවන්. හරි ඔව් එතකොට ICT පන්ති ගැන අහලා තියෙනවා. ඔව් ICT පන්ති පැවැත්වෙන පුතේ 6 ශ්‍රේණි සිට 9 ශ්‍රේණි දක්වා පාසල් විෂය නිර්දේශය ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ ජනවාරි මාසේ අපි අලුතෙන් පන්තිය පටන් ගෙන තියෙනවා, ඒකට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. ඔව් ලියාපදිංචි කිරීම කරන්නේ කොහොමද කියලා අහලා තියෙනවා. ලියාපදිංචි කරන්න අපි ලින්ක් එකක් දුන්නා වෙබ්සයිට් එකක්, ඒක ගෲප් එකට එවලා ඇති. ඒක ලැබුණේ නැද්ද දරුවෝ ඉන්නවා නම් WhatsApp එකට මැසේජ් එකක් කියවන්න, මම ඒ ලින්ක් එක ලබා දෙන්නම්. එතකොට ඒ හරහා ලියාපදිංචි වෙන්න පුළුවන්. ඔයාලට නම, පාසල, ශ්‍රේණිය, දුරකථන අංකය කියන විස්තර ලබා දීලා ලියාපදිංචි වෙන්න පුළුවන්. හරි. ඔව්. එතකොට 2023 පන්ති පටන් ගැනීම ගැන අහලා තියෙන දරුවෝ. ඔව්. 6 ශ්‍රේණිය පන්ති පටන් ගන්න දුවේ පුතේ ජනවාරි මාසයේ. අනිත් පන්ති අපි තාම ආරම්භ කරලා නැහැ. 6, 10, 11 පන්ති තමයි පටන් ගන්නෙ. ඔව්. එතකොට විද්‍යා විෂය සහ ගණිත විෂය පටන් ගන්නවා. එතකොට ඒ ගැන තොරතුරු මම වෙනම ඔයාලට වීඩියෝ එකකින් ලබා දෙන්නම්. හරි. එතකොට ICT පාඩමාලාව මාස 3ක පැවැත්වෙන්නේ. ඔය රෙකෝඩින් එක දෙනවා පුතේ. රෙකෝඩින් ගන්න පුළුවන් ඔයාලට හැම පාඩමකම. Zoom රෙකෝඩින් එක ගන්න පුළුවන් ගැටලුවක් නැහැ. ඔව් මේ පාඩමාලාව පැවැත්වෙන්නේ නොමිලේ පුතේ. මේ පාඩමාලාව නොමිලේ පැවැත්වෙන්නේ, කිසි මුදලක් අය කරන්නේ නැහැ. අනෙකුත් පන්ති වලට අපි මාසික ගාස්තුවක් අය කරන්නේ නැහැ. එතකොට විද්‍යා විෂයයට සම්බන්ධ වෙන හයිශික දරුවන්ට අවුරුද්දටම රුපියල් 2000ක් මුදලක් පමණ අය කරන්නේ. ගණිත විෂයටත් ඒ වගේ තමයි. ඔයාලට ගැන ගෲප් වල දැනුවත් කරලා ඇතිනේ. හරි. නම් මේ පාඩමාලාව අපි නොමිලේ සම්පූර්ණයෙන් පවත්වන්නේ මාස 3ක කාලයක්. අවසානයේ ඔයාලට සහතිකයක් ලබා දීම සිද්ධ කරනවා. එතකොට ඔයාලට පුළුවන් ඒ විභාග 4ට මුහුණ දීලා අවසානයේ ඒ සහතිකය ලබා ගන්න අවස්ථාව තියෙනවා. හරි. එතකොට මම හිතනවා දරුවන්ට එවගේ ගැටලු කීපයක් තමයි තියෙන්නේ. හරි. අපි බලමු තව ගැටලුවක් කියලා තියෙනවා. හරි. ඔව් ලින්ක් එක ලබා දෙන්නම් ලියාපදිංචි වීම සඳහා ඔයාලට. එතකොට එනම් 6 ශ්‍රේණියේ දැන් 5 වසර සමත් වෙලා නේ 5 වසරේ ශිෂ්‍යත්ව විභාගෙල කියලා 6 වසරේ ආපු දරුවෝ තැති. දැන් තාම 6 වසරට යන්න බැරි වුණත් නේ කොරෝනා ප්‍රශ්නෙත් එක තාම හරියටම අවුරුද්දට අපිට ශ්‍රේණියට යන්න බැරි වෙලා තියෙනවනේ නේ. ඒ නිසා දැන් 6 වසරේ දරුවන්ට නම් ගැටලුවක් නෑ. 5 ඉඳලා 6ට ආපු දරුවන්ට, අනිත් දරුවන්ට ඔව් අවසාන වාර පරීක්ෂණේ තිබුණාට පස්සේ තමයි ඊළඟ පන්තියට යන්න වෙන්නේ. ඒ නිසා හැමෝටම මේ අවුරුද්දේ ඒ වගේ ගැටලු තවම කරගෙනනේ අපිට අලුතෙන් පන්තියට ගිහිල්ලා අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න හැකියාව, ශක්තිය, ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔව් තව ප්‍රශ්න කීපයක් ගෙනවා. වයස ප්‍රශ්නයක් නැද්ද කියලා අහලා තිනවා. වයස ප්‍රශ්නයක් නැහැ පුතේ. මේ ගොඩක් කාලවලට මම 6 10 පන්ති වලට දරුවන්ට මේක පවත්වන්න තීරණය කරේ. ඒ පන්ති වල තියෙන විෂය කරුණුත් එක්ක තමයි අපි පාඨමාලා ගොඩක් යන්නේ. ඒ නිසා අනිත් දරුවන්ට සම්බන්ධ වෙන්න පුළුවන්, නැත්නම් වැඩිහිටිය අයටත් සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි මේ සමාජලාට ඒගොල්ලන්ට ගොඩක් සරල වෙන්නත් පුළුවන්. පොඩි පන්තිවල දරුවෝ සම්බන්ධ වුණොත් එයාට ටිකක් සංකීර්ණ වෙන්නත් පුළුවන්. ඒ නිසා ගොඩක්ම සුසු වන්නේ 6 10 නැත්නම් 6 11 වගේ පන්තිවල දරුවන්ට. අනිත් අයටත් සම්බන්ධ වෙන්න පුළුවන්, ගැටලුවක් නැහැ. හරි. මම හිතනවා ගැටලු ටිකක් ඒවලා තියෙනවා. ඒ ටික තමයි ගැටලු විදිහට ඒවලා තියෙන්නේ. මම සූම් මීටින් එකක් යොදාගත්තෙත් ඔය ගැටලු කීපයක් ඔයාලට පිළිතුරු ලබා දෙන්න අවශ්‍ය නිසා. මේට අමතරව තියෙන ගැටලු අපි ඉදිරියේදී වීඩියෝ එකක් දානවා YouTube එකට. ඒ හරහා ඔයාලට කමෙන්ට් එකක් විතර දාන්න පුළුවන්, නැත්නම් WhatsApp අංක වලට එවන්න පුළුවන්. මම WhatsApp අංකයක් දාන්නම්. දැන් දන්නවා ඇති කොටක් දරුවොත් 077
39 77 866 ආයතන WhatsApp අංකය. මේ අංකයට ඔයාලට ඕනම ගැටලුවක් අහලා message එකක් එවන්න පුළුවන්. එතකොට මේ අංකයට 39 77 866 WhatsApp අංකය තියෙනවා. ඔයාලට මොනාරි ගැටලුවක් තියෙනවා නම් මේ අංකයට ඒවලා අහන්න පුළුවන්. හරි. එහෙනම් දුවේ පුතේ අපි ආරම්භක දේශනයේ තුලින් කතා කරේ ඔන්න ඒ කාරණා ටික. එතකොට අපි කාලසටහනාව පැවැත්වෙන වෙලාවන් දිනයන් ගැන ඔයාලට ගෲප් එකට දැනුවත් කරනවා. එතකොට ඔයාලට පාඨමාලාවත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් මාස තුන කාලයක්. ඊළඟ පන්තියට යනකොට ඔයාලට ලොකු දැනුමක් කරා යන්න පුළුවන් ICT විෂය සම්බන්ධව. හරි. එහෙනම් දුවේ පුතේ අපි මේ ආරම්භක දේශනය මෙතනින් නිමා කරනවා. එහෙනම් ඔයාලට 2023 වර්ෂය නැවතත් මම ප්‍රාර්ථනා කරනවා ජයග්‍රහී වර්ෂයක් වෙන්න කියලා. එනම් දරුවනේ සිල් දිනාටම ආයුබෝවන් සුභ රාත්‍රියක්.